මම ශාමිලා ගෝනවෙල. පසුගිය 19වෙනිදා පාර්ලිමේන්තුවේ විශේෂ කාරක සභාවට යුක්තිය දසා කාන්තාවෝ සංවිධානයෙන් ලිපියක් යොමු කරා. අපි විශේෂ කාරක සභාවෙන් ඉල්ලා සිටියේ දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමා පක්ෂයේ ලේකම්තුමාව ප්‍රශ්න කරන අවස්ථාවේදී එතුමා කිව්වා මෙවැනි ප්‍රහාරයක් මෙවැනි තත්ත්වයන් යටතේ ලෝකයේ කොහේ හෝ සිද්ධ වෙන්න පුළුවන් කියලා. නමුත් ඒ අවස්ථාවේදී සරත් ෆොන්සේකා ඇමතුමා කියා හිටියා සිද්ධ වෙන්න පුළුවන් නෙමේ, ස්ථීරවම සිද්ධ වෙනවා, ඉක්මනින් සිද්ධ වෙනවා කියලා. එතකොට අපි ඉල්ලා සිටිනවා සරත් ෆොන්සේකා ඇමතිතුමාව ප්‍රශ්න කරන්න, මොන පදනමෙන්ද එතුමා කියන්නේ ස්ථීරවම මෙවැනි ප්‍රහාරයක් සිද්ධ වෙන්න පුළුවන් කියලා, මොන හේතු කාරණ ඇතුවද එතුමා කියන්නේ ඉක්මනින්ම වෙන්න පුළුවන් කියලා, ඒව තහවුරු කරගන්න අවශ්‍යයි. රාවයක් තිබුණා, සමාජ මාධ්‍ය හරහා මේක අනාවරණය වෙලා තිබුණා. සහරාන්ගේ සහෝදරයා වන රිල්වාන් බෝම්බ හදන්න ගිහිල්ලා බෝම්බයක් පිපිරිලා තුවාල වෙලා ප්‍රතිකාර ලබා ගත්තා කියලා. එහෙම සිද්ධියක් වුණාද? එහෙම වුණා නම් ඒ තුවාල ලැබපු සහරාන්ගේ සහෝදරයාට ප්‍රතිකාර කරේ මොන රෝහලේද, මොන වෛද්‍යවරුන්ද? ඒ අයව මේ කමිටුව ඉදිරියට ගෙනියන්න. ඒ සහරාන්ගේ සහෝදර රිල්වාන්ව ඉස්පිරිතාලයට බාර දෙන්න ආවේ කවුද? ඒ අයවත් මේ කමිටුව ඉදිරියට ගෙනල්ලා ප්‍රශ්න කරන්න කියලා ඉල්ලීමක් කරමින් අපි ලිපියක් මේ කමිටුවට යොමු කරා. තව දුරටත් අපි කියන්නේ වන්දි දීලා ජීවිත වලට ලක්ෂ ගණනින් ලන්සු තියන්න බෑ. ඒ අයට සාධාරණයක් ඉෂ්ට කරන්න, මේ අයව මැරුවේ මොකටද, කවුරුන් විසින්ද කියන එක රටට හෙළි කරන්නේ කියලා අපි මේ රජයෙන් ඉල්ලා සිටිනවා.